अदम हितवा ब्लॉग के पटांगण चूटी स्किन केयर रूटीन के मुड़म हितवा चूटी स्क्रब करके टोनी वो मम्मी तेन लास्ट कर फस्टे पड़ी फेस पैक दागम इक टोनी वत मैं लास्ट कर मेना मन अद्की तिम्मम गोडक वेलावट स्क्रब एकक हदागन्ने मेन्न मे इंग्रीडियंट्स टिक दालम तमयि तिम्मम कोपी कुडुयि सीनी देही ए वगेम मी पनि चुट्टुकु दागन्नवा ईट पस्से पैक एक हदागन्न कस्तूरी कह तियेनवा ए वगेम अद मन लग कडल पिटि तियेनवा ईट अमतरव मी पनि रोज़ वाटर ए वगेम मुल्तानी मिट्टी ओयाला मगे कलिन मॉर्निंग रूटीन वीडियो एकेदी दकिन्न नैति मम मुल्तानी मिट्टी दाला तमयि पैक कदागते थिंक वाला ये लोग बलवेनता मम डिस्क्रिप्शन बॉक्स के दाल तीन ये वीडियो का बलन थी मुड़ी मापे फेस स्क्रब हदागन फेस स्क्रब का बॉडी स्क्रब का यूज करना पुलवा थिंग मुड़ी कोपी कुडुई सीनी दही उकम दाल हर मिक्स कर थिंक वाला दी कोपी कुडु सीनी दही मे ओकम इंग्रीडियंट्स वाली आप डेड स्किन रिमूव करगन पुलवा थिंक आप स्किन ग्लो करगन पुलवा प्रधानतम इंग्रीडियंट का तमाय कोपी कुडु एवगेम तमाय थिंक कोहमा द्वारा दान विटामिन सी देही वाल तीन एक हेमा थिंक सीनी दाल हर मिक्स वाला अप्लाई करगन तमाय तीन मे विधि थिक पेस्ट का विधि अप्लाई करगन पुलवा हेमन मम्मी मन मेकट अद वतर चुटाक दागत्ता थिंक वाल पुलवांग वाला कमतीना मेकट किरी चुट्टा के दागन ई थिंक ये मुकुद नैतिना मे विधिटम स्क्रब करगा पुलवांग थिंक मुलिम कोंडे हट बैंदगी हिटिया तर मम को गिड़ी अग्गहान दाने विधि तमाय मम को गिड़ी अग्गहानी स्क्रब कर पोटा करगेन दाल हरीम स्मूथली मेवीट जेंटली स्क्रब करें गुड़ा हई करा मेवीट हिनीट रवमट स्क्रब कर मेकिंग अपे डेड स्किन का रिमूवल आने हिंद मे स्क्रब कर पे स्किन का हरीम सॉफ्ट अल्लाह हरीम स्मूथ वाला कर मेक अप्लाई कर विनाडी पहा विनाडी हया हता पितर अंदर स्क्रब कर हिमीट मेक निका नॉर्मल वोट वाली मॉइस्चर थी इट पास मांगे चूटी पैके मुलिम मेक अंदर स्क्रब कर मॉइस्चर तीम कलिंग क्यूवे मम मेक काकूल अत्ल मुझे बॉडी के अल्लाई कर लाट स्क्रब कर लस वाश् कर हरी दें मम स्क्रब कर लगे वाश् कर पे आप बल पैक तीन पैके हदागन मैं कलिंग पेन पीव तमाइ दागा मुड़म तीन मुल्तानी मिट्टी मे मुल्तानी मिट्टी मुल्तानी मिट्टी एंड सैफ्रन तीयन थिंग वाला मे मुल्तानी मिट्टी गन्न पुलवा बेहद बड़ कड़वल तीयनवा इवगेम फार्मसी
ඉතින් මන්නම් මේක ගත්තේ බෙහෙත් බඩු කඩේකින්. ඉතින් මුල්තානි මිටි කියන්නේ අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් මේ ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට තමයි මම නම් දකින්නේ. ඒ වගේම ඉතින් කස්තුරි කහනා ඉතින් ඔයාලා දන්නවත් ඇතිනේ. ඉතින් මම මුල්තානි මිටි කස්තුරි කහයි තමයි මේ ඉන්ග්‍රීඩියන්ට් විදිහට දාගන්නේ. අද මගේ ළඟ කඩල පිටි තියෙනවා. ඉතින් ඒක හින්දා මම කඩල පිටි චුට්ටක් දාගන්නවා. ඔයාලට කඩල පිටි නැති වුණත් මේ විදිහට මුල්තානි මිටි එක්ක විතරක් මේක හදාගන්න පුළුවන්. ඉතින් මම කඩල පිටි චුට්ටකුත් දාලා ඊට පස්සේ මී පැණි, රෝස් වෝටර්, ඒ වගේම දෙහි බිඳු චුට්ටකුත් දාලා මේක හොඳට මික්ස් කරගත්තා. මුලින්ම ඉතින් මේ විදිහට ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මික්ස් කරගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි රෝස් වෝටර්, මී පැණි ඔක්කොම දාගත්තේ. ඉතින් රෝස් වෝටර් කියන්නේ අපේ ස්කින් එකට ගොඩක් බෙනිෆිට්ස් තියෙන දෙයක්. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මික්ස් කරලා මේ විදිහට පැක් එකක් හදාගත්තාම අපිට හොඳ ග්ලෝවින් ස්කින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට්ස් ඔක්කොම හොඳට රිමූව් වෙලා ස්මූත් ස්කින් එකක් හම්බ වෙනවා. ඉතින් මම නම් අද මේකට වතුර මික්ස් කරලා තමයි පොඩ්ඩක් තික් පේස්ට් එකක් වෙන විදිහට හදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි නම් මේකට කර්ඩ් යෝගට් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එහෙම දාලා මේක හදාගන්න. බොඩි එකෙන් ඇප්ලයි කරගන්න පුළුවන්. මේක ඇප්ලයි කරලා තියලා විනාඩි 15ක් 20ක් විතර තියලා මොස්ට් වෙනවා තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක චුට්ටක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා පෙන්නන්නේ නැත්තම් බෝරින් වෙන හින්දා. ඉතින් ඔයාලත් මේක ගෙදරදී ට්‍රයි කරලා බලන්න මේ ෆේස් පැක් එක. ඉතින් ඇත්තටම ඔයාලා මීට කලින් මුල්තානි මිටි යූස් කරලා නැත්තම් යූස් කරලා බලන්නකෝ. මුල්තානි මිටි වලින් ඇත්තටම අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඉතින් මම මේකත් හොඳට මුල් බොඩි එකෙන් ඇප්ලයි කරලා විනාඩි 15ක් 20ක් විතර තියාගෙන ඉඳලා වොෂ් කරගෙන ඉන්නම්. ඉතින් අද උදේ ඉඳන්ම ස්කින් කෙයාර් රුටින් එක කර කර හිටියර මට මුකුත් කන්නත් බැරි වුණා. ඇත්තටම මට උදේ කෑමයි දවල් කෑමයි දෙකම එක වෙලාව වගේ වෙනවා ගද්දි. ඉතින් මං ගාව චොක්ලට් මිල්ක් එකක් තිබ්බා. මං හිතුවා ඒක බීලා ඉන්නවා කියලා. ඉතින් පැක් එක හොඳට වොෂ් කරගත්තට පස්සේ ඇත්තටම ස්කින් එකේ පොඩි බ්‍රයිට් ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මගේ මේ චූටි බුක් එක දන්නවනේ, මම පොසිටිව් තෝට්ස් ලියන එක. ඉතින් මං ඒකත් බලන ගමන් මගේ චොක්ලට් මිල්ක් එක බිව්වා. ඉතින් මේ වෙලාව වෙනකොට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න වෙලාව නම් හොඳටම පහු වෙලා. ඉතින් අද අපේ අම්මා දවල් කෑමට හදලා තිබ්බේ වැටකොළුයි ඇඹරැල්ලයි ඊට පස්සේ කරවල තෙල් දාලයි. ඉතින් ඔය විදිහට තමයි මම ලන්ච් එක අරගත්තේ. ඊට පස්සේ ලන්ච් එක අරගෙන ඉවර වුණාට පස්සේ චුට්ටකින් මට හිතුණා ඩ්‍රින්ක් එකක් හදාගෙන බොන්න. ඉතින් අපේ ගෙදර ෆැෂන් ෆෘට් තිබ්බා. අපේ ගෙදර හැමෝම මාස දෙකක් තමයි ෆැෂන් ෆෘට් ඩ්‍රින්ක් එක. ඉතින් මං හිතුවා ෆැෂන් ෆෘට් ඩ්‍රින්ක් එකක් හදාගන්න. ඉතින් මම නම් ෆැෂන් ෆෘට් හදාගන්නේ ඔය විදිහට ෆැෂන් ෆෘට් ටික ඔක්කොම කපලා ඊට පස්සේ ඔක්කොම කෙලිම බ්ලෙන්ඩර් එකටම දාගන්නවා. ඒකට ඊට පස්සේ සීනි ලුණුයි දාලා අයිස් වෝටර් නැත්නම් අයිස් කියුබ් ටිකක් දාලා ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් එතකොට අපිට ඊට පස්සේ පෙරාගත්තට පස්සේ ඇට ටිකත් ඔක්කොම අයින් කරලා පෙරාගෙන රසම රස ෆැෂන් ෆෘට් ඩ්‍රින්ක් එකක් බොන්න පුළුවන්. ඇත්තටම මගේ ගොඩාක්ම ආස ඩ්‍රින්ක් එකක් තමයි ෆැෂන් ෆෘට්. ඉතින් මගේ ඩ්‍රින්ක් එකත් හදාගෙන මං මගේ පොසිටිව් තෝට්ස් ලියන පොතත් අරගෙන ආවා. මං ඉස්සෙල්ල ඒක බල බල හිටියට ඒකෙ මොකුත් ලියන්න බැරි වුණා. ඉතින් දැන් මං හිතුවා මොනා හරි ලියන්න ඒකේ. ඉතින් ඔයාලා කලින් මගේ වීඩියෝස් වලදී දැකලා ඇති මම මේ පොතේ චූටි චූටි පොසිටිව් තෝට්ස් ලියනවා. ඉතින් අද මම මොකද ලියන්නේ කියලා මම ඔයාලට පෙන්නන්න. ඉතින් මම පොසිටිව් තෝට්ස් හොයාගන්න සමහරක් වෙලාවට Google සර්ච් කරනවා, එහෙම නැත්නම් මට හිතෙන දේවල් එහෙම ලියනවා. ඉතින් මට මේ ළඟකදී හම්බුණා බුඩිසම් ඉන් ඉංග්ලිෂ් කියලා channel එක. ඉතින් ඒකේ හරීම ලස්සනට මෙන්න මේ ස්වාමීන් වහන්සේ අපිට පොසිටිව් තෝට්ස්, පොසිටිව් දේවල් ගොඩක් ගැන කියලා දෙනවා. ඉතින් මට මේ channel එකට නම් හරීම ආසයි. ඉතින් ඔන්න ඔයාලත් මේ channel එක මීට කලින් බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. හරිම ලස්සනයි මේකේ මේ හාමුදුරු හරිම පැහැදිලිව ලස්සනට චූටි චූටි දේවල් කියලා දෙනවා. ඉතින් ඒකේ ලොකු වීඩියෝස් වගේ මේ වගේ චූටි චූටි ෂෝට්ස් වීඩියෝස් තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මං අද මේ ස්වාමීන් වහන්සේගේ පොසිටිව් තෝට් එකක් තමයි අද පොතේ ලියාගත්තේ. ඊට පස්සේ මම හදාගත්ත ඩ්‍රින්ක් එක පොඩ්ඩක් ඔය විදිහට එන්ජොයි කළා.
ඉතින් ඊට පස්සේ අපි හිතුවා අද හවස පන්සල් යම් කියලා. ඉතින් ඒක හින්දා පන්සල් යන කලින් රෑට මොනා හරි කෑමක් හදලා යම් කියලා හිතලා ඉතින් මං හිතුවා තක්කාලි කරි හදලා ඊට පස්සේ පොල් සම්බෝල හදාගන්න. ඉතින් මේක අපේ තාතගේ ගොඩක් ආස කෑමක්. තක්කාලි හොදි පොල් සම්බෝලයි තියෙනවා නම් බත් ඒ වගේම පාන් කන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා මං ටක් ගාලා තක්කාලි කරි එකක් හදාගත්තා. ඉතින් මම ඒක ඔයාලටත් පෙන්වන්න චුට්ටක් වීඩියෝ කළා. ඉතින් මං තක්කාලි කරි හදාගන්නේ මේ විදිහට. මුලින්ම මම ඉතින් මේකට ඕනේ කරන දේවල් ඔක්කොම කපාගෙන හිටියා. ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා ඒ වගේම තක්කාලි ටික. ඊට පස්සේ මුලින්ම තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට උලුහල් ටිකක් දාගන්නවා. උලුහල් ටික බැලෙදී සුදු ලුණු ටිකයි කරපිංචා ටිකයි දාගත්තා. ඉතින් සුදු ලුණු ටිකයි කරපිංචා ටිකයි හොඳට බැදෙද්දී ඒකට ලුණු ටිකයි ගොරකචූ ටික ඇලගොයි දාගත්තා. ඉතින් ඒ ටිකත් හොඳට චුට්ටක් බැදෙද්දී කුරුදු පොතු කෑලක් ඊට පස්සේ තුන පහ මිරිස් කුඩු කහ කුඩු ඒ වගේම මස් කැටි තුන පහ චුට්ටකුත් දාගත්තා. ඒ ටිකත් ඔක්කොම දාලා හොඳට චුට්ටක් තෙල් එකේ ඔය විදිහටම බැදගත්තා. ඊට පස්සේ අන්තිමටම තක්කාලි ටිකක් දාගත්තා. ඔයාලට පුළුවන් අමු මිරිස් එහෙමත් දාගන්න. ඉතින් ගොඩක් සැරට අපේ ගෙදර කන්නේ නැති හින්දා මම අමු මිරිස් නම් දාගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ තක්කාලි ටිකක් දාලා තව චුට්ටක් ලුණු ටිකක් දාලා මම මේක හොඳට වහලා තියලා උයාගත්ත චුට්ටක් කියලා. එතකොට මේ විදිහට තක්කාලි ටික හොඳට මෙලෙක් වෙලා එනවා. ඒකට හොඳට තුන පහ ටිකක් අල්ල ගන්නවා. ඊට පස්සේ පොල් කිරි ටිකක් දාගන්නවා. ඉතින් ඔය විදිහට තමයි මම ලේසියෙන් තක්කාලි හොදි එක හදාගන්නේ. ඉතින් මේ විදිහට හැදුවාම ගොඩාක් රසයි. ඉතින් බත් වගේම පාන් එකක් කන්න පුළුවන් හරිම රස හොද්දා. ඉතින් ඔයාලා හදාන්නේ වෙන විදිහකට නම් ඔන්න මේ විදිහටත් try කරලා බලන්න. ඉතින් පොල් කිරි ටික දාලා ඊට පස්සේ හොඳට කලවම් කරලා ඔය විදිහට හදාගත්තා. ඊට පස්සේ මම පොල් සම්බෝල එක හදාගත්තා. ඉතින් අපේ අම්මයි නංගි කට්ටිය එකතු වෙලා තමයි හැදුවේ පොල් සම්බෝල එක. ඉතින් කොටලා ඔක්කොම කරලා ඊට පස්සේ අන්තිමට දෙහි ටිකකුත් දාලා හොඳට අනලා ගත්තා. ඉතින් ඔන්න අපේ රෑ කෑමට අද තක්කාලි හොදි සම්බෝලයි තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් රසට තිබ්බා. පස්සේ ඉතින් අපි ටක් ගාලා යන්න ලෑස්ති වුණා. අපි පන්සල් ගෙනින කූඩෙත් අරගෙන ඉතින් අපි ඔන්න ආවා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එකක් දැකලා ඇති. අපේ ටවුන් එකේ තියෙන ගණේවත්තේ දේවාලේ කියන පන්සලට තමයි අදත් අපි ආවේ. අද පන්සල් ආවේ මායි නංගි අපේ අම්මයි ඒ වගේම චුට්ට වෙලාවකදී දසීත් ආවා. ඉතින් මේ වගේ හවස් වරුවට පන්සල් එන්න මම ගොඩක් ආසයි. ඉතින් පන්සල් ගියාම නම් හිතට හරීම නිදහසක් දැනෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ බ්ලොග් එකටත් කැමති වෙන්න ඇති කියලා. So that's it for today's video. I hope you guys enjoyed the video. Don't forget to like, comment, share and subscribe. ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.